අයිබොවන් සුන්දර සෙනසුරාදාවක සුන්දර ජීවිතයකට සැනහෙන්න පුළුවන් අවකාශය ලංකර දෙන ජීවිතය දිනන්නට උත්සාහ කරන මිනිසුන්ට ධර්මයෙන් ඒ සඳහා ප්‍රතිඋපකාර කරන බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති ශ්‍රද්ධාව මිනිස් සිත්සතන් තුළ නැවත නැවත ඉස්මතු කොට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ ගෞරවයම නැවත ආවර්ජනය කරන ශාක්‍යාවලෝකනයයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. NetFM බණ YouTube නාලිකාවෙනුත් ඔබට මේ වැඩසටහන නැවත අහන්නට පුළුවන්. එනිසා අපි ආරම්භයේදීම ආරාධනා කරන NetFM බණ YouTube නාලිකාවට පිවිසිලා මේ දේශනාව අහනවා වගේම NetFM බණ YouTube නාලිකාව subscribe කරන්න කියලා. අදත් බොහොම ගෞරවයෙන්, নমස්කාරයෙන්, ශ්‍රද්ධාවෙන් ශාක්‍යාවලෝකනය වෙනුවෙන් ආරාධනා කළේ අපට සිටින කල්යාණ මිත්‍රයාණන් වහන්සේට. උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය ශාසනය වෙනුවෙන් කැප කරද්දී ඒ කැප කිරීමට අපේ පැත්තෙන් ශ්‍රාවකයෝ විදිහට උන්වහන්සේ වටා අපි නිබඳවම එකතු වුණා. ඒ සියලු දේවල් එක්ක උන්වහන්සේ පරාර්ථය පිණිස ජීවිතේ බොහෝ දේවල් කැපකොට තිබෙනවා. එනිසාද පරාර්ථය පිණිස යොමු වුණු ජනතාවට ඒ පරාර්ථය උදෙසා කරන කැපකිරීම ගැන කතා කරන්නට ශාක්‍යාවලෝකණයට ඇරියුම් කළේ මහනුවර අස්ගිරි මහා විහාරවාසී කර්මාචාර්ය මේවන විට දළදා වහන්සේගේ පල්ලිමාලේ තේවාව භාරව කටයුතු කරන යටිහලගල රාජමහා විහාරයේ භාරකාර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ උරුමය මධ්‍යස්ථානය ලෝකයාට අපට රටට ශාසනයට උරුම කර දුන්නු එහි නිර්මාතෘ අඹුලුගල දන්තපාය රාජමහා විහාරයේ රාජමහා විහාරාධිපති එවගේම ඓතිහාසික කූරගල රාජමහා විහාරය ජනතාව අතරට ලංකල ශාසනයට උරුම කළ එහි විහාරාධිපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක එවගේම මත්තල අංගීරස සිරිබුදුගුණ මහා සෑය ඇතුළු කොටගත් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නිර්මාණය කරන්නට අප්‍රමේය කැපකිරීමක් කරන වතුරුකුඹුරේ ධම්මරතන නායක හාමුදුරන් වහන්සේටයි ආදරයෙන් ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කරන්නට යෙදුනේ. අනේ ස්වාමීන් වහන්සේලාට අපි ආදරයෙන් කියන කාරණේ කියන්නේ නැහැ. හැබැයි අපේ හාමුදුරන් වහන්සේ හඳුනනකොට ඒ හිතේ තිබෙන්නා වූ ගෞරවයත් සමග මුසු වුණු හෘදයාංගම ආදරය අපිට සිහිගැන්වෙනවා. ඒ නිසා ඔබ වහන්සේව නමස්කාර පූරකව පිළිගනු ලබනවා අවසර අපේ ස්වාමීන් වහන්ස. අපි ආරම්භයේදීම බුදුගුණ මහා සෑය පිළිබඳව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පිළිබඳව මත්තල ඉදි කෙරෙන්නා වූ සිහිගැන්විය යුතුයි. අපේ හාමුදුරුවත් කාර්ය බහුලයි, තියෙන ඉඩකඩ හරිම අල්පයි. මොකද මේ දවස්වල තේවාවේ කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය මිඩංගු කොට තිබෙනු උන්වහන්සේ ඒ අතරත ලැබෙන ස්පාසුව උන්වහන්සේගේ සිතේ ස්පාසුවට වඩා මේ ශාසනයේ ස්පාසුව වෙනුවෙන් දකුණේ ඉදිවෙන ඒ මහා විහෙර වහන්සේ වෙනුවෙන් එහෙම නැතිනම් මත්තල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ ඉදිකෙරෙන සිරි ගෞතම අංගිරස බුදුගුණ මහා සෑය වෙනුවෙන් යොමු වෙලා එහි කටයුතු සොයා බලමින් එය ඉක්මනින්ම ශාසනයට උරුම කර දෙන්නට උත්සාහ කරන වෙලාව. ඒ නිසා අපි උන්වහන්සේගෙන් ආරම්භයේදී ඒ පිළිබඳ වචනයක් හෝ දැනගෙන අපේ ශ්‍රාවකයන්ගෙන් මොන වගේ කැපකිරීමක්ද අවශ්‍ය කියන කාරණය සිහිපත් කරලම පරාර්ථය පිණිස ජීවිතයේ කැපකිරීම කොතරම් වටිනවාද, තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණ දිසා මොනාකාරයෙන් බලපානවාද කියන කාරණය සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අවසර අපේ හාමුදුරනේ, අපිට මත්තල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමිය පිළිබඳව එහි සිදුවෙන්නා වූ මේ මොහොතේ සිදුවෙන්නා වූ කටයුතු පිළිබඳ අපේ ශ්‍රාවකයෝ ඊට සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳව සිහිපත් කරලම පිවිසුම ලබා දෙන්නයි ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳින්දාවේ උතුම් වූ තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් අපේ NetFM ශාක්‍යාවලෝකන සඳහන් කතිකාවතෙන් අපේ සුවහසක් ශ්‍රාවකයන්ට ජීවිතයට යම්කිසි පාඩමක්, ජීවිතයට යහපත් දෙයක් කියලා දෙන්නට අපි සූදානම් වන්නේ. වරුණ, අද අපි පළමුවෙන්ම ටික දවසකට කලින් ටිකක් අසරීපත් වෙලා හිටපු නිසා අද අපි පළමුවෙන්ම සිහිපත් කරන ටික කලකින් අපි අංගීරස බුදුගුණ මහා සෑය පිළිබඳව ඉතින් විශ්පූජ්‍යලික රෝහලේ අධිපති වෛද්‍ය හෙරුවන් පසන් කුමාර මැතිතුමන්, එවැගේම නිරංජලා සරෝජිනි මැතිණිය මුල් වෙලා තන මහා සෑය දැන් වරුණ බොහෝ දෙනා දැන් ශ්‍රමදානවට එනවා. වරුණ, දිනෙන් දිනේ මහා සෑය දැන් පොළොව යටමට්ටමින් දැන් උඩට ඇවිල්ලා සෑය බැඳිලා මෙවැදි ගඩොල් 105කට අධික ප්‍රමාණයක් බැඳලා නිම කරලා තියෙනවා. වරුණ,
දැන් දිනෙන් දින දිනෙන් දිනේ මහා සෑය තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ඒ අප්‍රමාණ බුදුගුණයන්ට උපහාරය පිණිස තැනවෙනේ මහා සෑය දැන් ඉදිවෙමින් පවතිනවා. ඒ විහාර කර්මාන්තයක්ම ඉදිකරනවා සංඝාවාසය. ඒ වගේම ධම් සභා මණ්ඩපයත් අපේ නිරංජල සරෝජිනී මැතිනි ආරම්භ කරා. ඉඩමෙ පොඩි ගැටලුවක් තියෙනවා වරුණ, ඒක निराකරණය වෙච්ච ගමන්ම අපි ඒකත් ආරම්භ කරනවා. ඒ වගේම තමයි වෛද්‍ය භාග්‍යා සලෝචනා රොඩ්‍රිගෝ මහත්මිය, WD සමන්ත මහත්මයා, සයන්සා දහම්මිනි මහත්මිය, දියණිය මුල් වෙලා තරවල අපේ අංගීරස සුගන්ධ කුටියත් දැන් ඉදිවෙමින් පවතිනවා. ඉතින් ඒ සුගන්ධ කුටියත් මහා සෑයත් ඉදිවෙමින් පවතිනවා. ඒ අනුව දැන් අපේ රටේ ඉන්න හැම දෙනාටම අපි ආරාධනා කරනවා, එන්න ඔබ මත්තල අංගීරස පුදබිමට. දැන් ඔබ රොද්ද බඳින්න දැන් වයසක ඇත්තෝ එහෙම ඉන්නකොට වරුණ සෑය හස උසට ගොඩ නැගුණාට පස්සේ ඔවුන්ට ගඩුලක්වත් බැඳගන්න අවස්ථාව හමු වෙන්නේ නැහැනේ, උඩට ගොඩ වෙන්න වෙනවනේ වරුණ. ඒ නිසා මේක තමයි හොඳම අවස්ථාව වරුණ. වයසක අපේ අම්මලාට වැඩිහිටි තාත්තලාට වගේ ඇත්තන්ට දැන් සෑය අහස දැන් අඩි 150කටත් වැඩි උස මහ සෑයක්නේ වරුණ. ඒකට තව මාස දෙක තුනක් යද්දී අඩි 20ක් 30ක් 40ක් ඕ සෑය උසට යනවා වරුණ. එතකොට තරුණයන්ට ජව සම්පන්න ඇත්තන්ට තමයි ගොඩක් කට්ටියට සෑයට ගඩොලක් බඳින්න පුළුවන්කම හම්බෙන්නේ. මේ නිසා සෑයටම තමන්ගේ අතින් ගඩොලක් බඳින්න පුළුවන්කම ලැබෙනවා දැන් ආවොතින්. ඒ නිසා එතකොට මම අනිත් ඇත්තන්ට ඒ කාලේ ශ්‍රම දාන කරලා ගඩොල් සෑය ළඟට ගෙනල්ලා දීලා ඇත්තටම වරුණ පින් කරගන්න පුළුවන්. අපි මේ මහා සෑ කර්මාන්තය සිද්ධ කරන්නේ බොහෝ දෙනේ පිනෙන් පුරවණේ වරුණ. දැන් සාමාන්‍යයෙන් ලොරියකින් ගෙනල්ලා සෑයේ වරුණත් එතෙන්ට ගියපු නිසා වරුණ දන්නවා ගිය සතියේ වගේ එතන දැන් භූමියටම ගිහිල්ලා අපිට ගඩොල් එහෙම බාන්න පුළුවන් වරුණ. කියන්නේ චෛත්‍ය අසලටම යන්න පුළුවන්. අසලටම දැන් කූරගල වගේ කන්දක අදින්න දෙයක් නැහැ. එනමුදු අපි ප්‍රධාන පාර අයිනේ ගඩොල් ටික බාලා අපි මේ මිනිස්සුන්ට බුදුගුණ සෑයේ බුදුගුණ සිහිපත් කරමින් ගඩොලක් ගෙනල්ලා සෑයට බඳින්න අපි පුණ්‍ය වර්ෂාවක්, පුණ්‍ය අවස්ථාවක්, පුණ්‍ය කේ ශ්‍රේෂ්ඨය පින්කෙතක් අපි උදා කරලා දීලා තියෙනවා. ඒකට අපි ඒ ගඩොල් ටික මග බාලා තියන්නේ ඇයි එන ඇත්තන්ට වැඩ කරන්න පිනක් කරගන්න අවස්ථාව දෙන්න වරුණ. අපේ වෛද්‍යතුමාත් හැම වෙලාවෙදිම සිහිපත් කරන්නේ අපේ හාමුදුරුවනේ අපි මිනිස්සුන්ට පින පුරව ගන්න අවස්ථාව දෙමු, පින පුරව ගන්න අවස්ථාව දෙමු කියලා. එනිසා අපේ සත්පුරුෂ ඇත්තන්ට අපි ආරාධනා කරන පුළුවන් තරම් දැන් බොහෝ දෙනෙ මේ වෙද්දි අපිට ගඩොලුත් ලැබීමෙන් පවතිනවා. බොහෝ දෙනා ශ්‍රමදායකත්වයේ මූල්‍යමේ දායකත්වයේ ලබා දෙනවා. රංකරඬුව හදන්නත් වරුණ, නෙල්ලිකැලට කූරගලට එන නඩ වල අපේන්නේ ශ්‍රාවකයෝ රත්තරන් මුද්දෙන් පූජා කරනවා. ඒ රත්තරන් කරඬුව නිර්මාණය කරන්න මහසෑය ධාතු තැන්පත් සෑයි. ඒ වගේම සුගන්ධ කුටියේ වැඩ සිද්ධ වෙනවා. නිසා රටවාසී හැම දෙනාටම අපි ආරාධනා කරන දැන් ඔබ ඔන්න අර කූරගලට රොද බැඳ වගේ බස් ඇරගෙන දැන් ඔබගේ දායකයෝ ඔබේ පන්සල් වලින් අපි ස්වාමින් වහන්සේලාට පුළුවන්. ඒ වගේම මේ ශ්‍රාවකින්ට පෞල්වයත්වෝ කල්කුලගෙන සමಿತಿ, එතකොට තරුණ බෞද්ධ සංගම් මේ තරුණයන්ට එකතු වෙන්න පුළුවන්. මේ අසිරිමත් වූ රුහුණු මාගම් පත්තුවේ දක්ෂිණ ලංකාවේ හෙළ රජ දවසින් පස්සේ ඉදිවෙන අසිරිමත්ම මහා විහාර කර්මාන්තයට එකතු වීමේ හැකියාව තියෙනවා වරුණ. අපේ දුරකථන අංකවලට කතා කරලා ශ්‍රම දානවලට එන්න පුළුවන්, දින වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම අපි සිහිපත් කරා ගඩොලක් රැගෙන ඇවිල්ලා ඒ ගඩොලම සෑයට බැඳලා යන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් සාර්ථකයි. සමහර අම්මලා ගඩොල් කැට ගෙදර තියාගෙන බුදුගුණ කිය කිය බුදුරජාණන් වහන්සේගේ වපසරණ ගිය සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ විජ්ජාචන සම්පන්න වනසේක, සුගත වනසේක, භගවා වනසේක, අරහං වනසේක යනාදී වශයෙන් භාග්‍යතුන් වහන්සේගේ බුදුගුණ සිහි කර කරගෙනල්ලා එහෙ බුදුගුණයන්ට උපහාර පිණිස තැනවෙන මේ සෑයට මේ ගඩොල පූජා කරනවා කියලා ඒ බුදුගුණ සිහි කර කර ගඩොල් ගෙනල්ලා සෑයට බැඳලා යනවා වරුණ. ඉතින් ඒක හරිම අසිරිමත් වරුණ. ඒ අම්මලා අපිට පින් අනුමෝදන් කරනවා. ඉතින් අපේ එළමල් දෙනි අපේ සිරිනන්ද හාමුදුරුව එතන වැඩ ඉන්නවා මේ දවස්වල අපි දළදා මාලිගාවේ නිසා. ඒ නිසා ඔබට පුළුවන් අපේ එළමල් දෙනි සිරිනන්ද හාමුදුරුව වැඩ ඉන්නවා ගිහිල්ලා හමු වෙලා උන්වහන්සේ විශාල කැපවීමක් කරනවා මේ දිනවල වරුණ. එතන ඒ අනුව අපේ කාර්ය මණ්ඩලයේ සසිදු පුතණුවන් ඉන්නවා ගිහිල්ලා හම්බෙන්න පුළුවන්. අපේ කාවින්ද පුතණුවන් ඉන්නවා, ඒ පින්වතුන් ඉන්නවා ගිහිල්ලා හම්බෙලා සාකච්ඡා කරලා ඒ පින්කමට එකතු වෙන්නට කියලා මුදලින් ශ්‍රමයෙන් ඒ වගේම ද්‍රව්‍ය මේ වශයෙන් ඕනෑ ආකාරයකින් ඒ පින්කම සඳහා එකතු වීමේ හැකියාව තියෙනවා වරුණ. මන් දුරකථන අංක මතක් කරන්නම් 011 73 73 73 1. මේ අංකයේ තිබෙනවා අපිට කතා කරන්න 011 73 73 73 1. ඒ වගේම මුදල් මේ වශයෙන් සම්බන්ධ වෙන ඇත්තොන්ට පුළුවන් ලුණුගම් වෙහෙරේ ලංකා බැංකු ශාඛාව තිබෙනවා. ලංකා බැංකුවේ ලුණුගම් වෙහෙර ශාඛාවේ සිරි ගෞතම බුදුගුණ මහසෑය නමින් තිබෙන ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. ගිණුම් අංකය ලියා ගන්න ඔබ
ගිනුමංකය 88,300. හරිම ලේසි. 88,300 කියන ගිනුමංකයට ලංකා බැංකුවේ ලුණුගම් වෙහෙර ශාඛාවට ගිහිල්ලා සිරි අංගීරස බුදුගුණ මහාසෑය නමින් තිබෙන ගිනුමට මුදල් බැර කරලා ඊට සහසම්බන්ධ වෙන්න ආරාධනා කරනවා. එහෙම නැතුව අනිත් අයට පුළුවන් සල්ලිත් නැත්නම් ඒ අවස්ථාවට සහභාගි වෙන උවමනා තිබෙනවා නම් ශ්‍රද්ධාවෙන් යුතුව ශ්‍රමයෙන් දායක වෙන්නට අපි හාමුදුරු සිහිපත් කළා වගේ මේ මත්තල ජාත්‍යන්තර පුණ්‍ය භූමියට ඇවිල්ලා ඔබට ඒ පිළිබඳ විමසා දැනගෙන මොන ආකාරයෙන් හෝ ඒ කටයුතු වෙනුවෙන් දායක වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ආරාධනය ඔබට කරන ඔබ ඒ කරන කැපකිරීම ඔබේ ජීවිතය වෙනුවෙන් කරන මහා උත්තරීතර කැපකිරීමක්. ඒ නිසා ඒ අත්හැර ගන්න එපා මගහරවා ගන්න එපායි කියන කාරණය ශාක්‍යාවලෝකනයේ ඇරඹුමේදී අපි සිහිපත් කරන්නට කැමතියි. අපි හැමතුනේ ඔබ වහන්සේගේ කැපකිරීම ගැන හිතනකොට මට හිතෙනවා මේ කැපකිරීම ගැන මිනිසුන්ට ඔබ වහන්සේ ලබා දෙන්නේ පූර්වාදර්ශයක් කියලා. ලංකාවේ විහෙර විහාරස්ථාන ආරක්ෂා කරන්නට ඔබ වහන්සේ අසීමිත කැපකිරීමක් කළා. අපට අහිමි වෙලා ගිය උරුමය නැවත අපේ ශාසනය වෙනුවෙන් නැවත උරුම කර දෙන්නට ඔබ වහන්සේ අසීමිත කැපකිරීමක් කළා. ඒ වගේම අපිට හිතා ගන්නවත් බැරි මහා ශිඛර මස්තකයේ අසිරිමත් පුණ්‍ය භූමි ගොඩනගන්නට වතුර පොදක් නැති ස්ථානවලට ගිහිල්ලා ඔබ වහන්සේ ඒ පුණ්‍ය භූමි ඉදි කරන්නට අසීමිත කැපකිරීමක් කළා. ඒ අතරත දැන් මේ මත්තල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමිය දිහා බැලුවත් දැඩි අවුරශ්මි පතිත වන කාලයට දරා ගන්න බැරි අවුරශ්මි තිබෙන්නේ. හැබැයි ඒ ස්ථානයේ ඉඳලා වුණත් ඔබ වහන්සේ මහා කැපකිරීමක් කරමින් ශාසනය වෙනුවෙන් මේ කරන උදාරතර කැපකිරීම මම ඒ නිසයි සිහිපත් කළේ පූර්වාදර්ශයක් කියලා මිනිසුනට. අපේ ජීවිතවලත් අපි කැපකිරීම් කළ යුත්තේ කොහොමද කියන එක පරාර්ථය උදෙසා, ඒ වගේම තමන්ගේ දියුණුව උදෙසා කොහොමද කියන එක හරිම වැදගත් කියලා මට හිතෙනවා. බුදුරජාණන් වහන්සේගේ කැපකිරීම් පිළිබඳවත් අපිට ගෞරවයෙන් මතක් වෙනවා මේ වෙලාවේ. ඒ පමණක් නෙවෙයි, අපි අපේ සමාජය තුළ බොහෝ වෙලාවට දකින්නේ කැපකිරීම් නම් ඕනේ නැහැ මේ තියෙන සමාජයේ, ඉක්මනින්ම දියුණු වෙන්නයි ඕන. එහෙම කියන හැඟීමෙන් කටයුතු කරන තරුණ පිරිස ඉන්නවා. තමන්ගේ පළවෙනි රැකියාවම මහා ධනස්කන්ධයක් ලබන තැනකට යොමු වෙන්නට තියෙනවා නම් කියන සිහින මාලිගාවල ඉන්න අවස්ථාවක් තිබෙන නිසා කැපකිරීමක් තුළ පරාර්ථය උදෙසා කැපකිරීමක් තුළ සමාජයට වෙන, ඒ වගේ මේ තුළින් තමන්ට වන දියුණුව ගැන කතා කරනකොට ඔබ වහන්සේගේ අත්දැකීමුත් සම්බුද්ධ ශාසනය අත්දැකීමුත් පදනම් කරගෙන කෙනෙකුට උපදේශයක් ලබා දෙන්නට පරාර්ථය වෙනුවෙන් කැපකිරීම් කළ යුත්තේ කොහොමද, ජීවිතය දිනන්න කැපකිරීම් කළ යුත්තේ කොහොමද කියන කාරණේ අපිට පහදා දෙන්න අපේ හාමුදුරනේ. වරුණ, විශේෂයෙන්ම පරාර්ථය උදෙසා මානව ප්‍රජාව හෝ අනුන් උදෙසා ජීවිතේ කරන කැපකිරීම කියන මාතෘකාව ඔස්සේ අද අපේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. වරුණ, පරාර්ථය පිණිස කැපකිරීම කියන මාතෘකාව ඔස්සේ කතා කරනකොට අපිට වෙන කවරෙක්වත් ඕන්නේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ පරාර්ථය පිණිස අන්‍ය පිරිස කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව කැපකිරීම කරපු කෙනෙක්, පුජ්‍යලයෙක්, ශ්‍රාස්ත්‍රු කෙනෙක්, උත්තමෙක්, දෙවියන් මරුන් බඹුන් සහිත මේ තුන් ලෝකෙවත් නැහැ. මේ ලෝකයේ පරාර්ථය උදෙසා විශිෂ්ටම කැපවීමක් කරපු ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ තමයි තිලවග තිලක අපේ සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්තම් තථාගතීන් වහන්සේලා, සියලු බුදුරජාණන් වහන්සේලා. ඊට අනුතරව පරාර්ථය පිණිසම කටයුතු කරන විස්පිරිසත් තමයි මහරහතන් වහන්සේලා. එතකොට අපි උත්තරීතර පැත්තකින් ගත්තොතින් එතකොට සුඛීය ජීවිතයේ ආත්මార్థකාමි නොවි පරාර්ථය පිණිස කැපකිරීම කරන උත්තමීන් වහන්සේලා මේ ජීවිතය, ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා වගේම ආධ්‍යාත්මික ජීවිතයේ ගුණවගාව ඇති කරගන්නවා වගේම තමයි මානව ප්‍රජාව, මානව සමාජය සුන්දර කරනවා. වරුණ, එතකොට මානව ප්‍රජාවක් තුළ මානව සමාජයක් සුන්දර කරන්නේ ලෝකේ පරාර්ථකාමි මිනිස්සුම්මයි, අනුන් වෙනුවෙන් කැපවීම කරන මිනිස්සුම්මයි. ලෝකයේ නව සොයා ගැනීමක් තියෙනවා නම්, ලෝකයේ යහපත් දෙයක් තියෙනවා නම්, මිනිස්සුන්ට අවශ්‍ය මානව ප්‍රජාවගේ පැවැත්මට හිතකර දෙයක් තියෙනවා නම්, ඒක ඇත්තටම අනුන්ගේ යහපත පිණිස යම්කිසි කැපවීමක් කරපු මිනිස්සුන්ගේ ඒ කැපවීමේ ප්‍රතිඵලමයි. වරුණ, උදාහරණයක් ගත්තොත් අපි ආධ්‍යාත්මික පැත්තට ගන්නතු ලෞකික පැත්තට ගමුක. වරුණ, දැන් ඔබත් මමත් මේ ධර්මදේශනාව පටිගත කරන්නේ දුරකථනය කියන එක උපයෝගී කරගෙන. එවට මානව ප්‍රජාවගේ යහපත උදෙසා දුරකථනය හොයාගන්නට ඒ දුරකථනය හොයාගත්ත පුජ්‍යල අප්‍රමාණ කැපවීමක් කරා. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්, තෝමස් අල්වා එඩිසන් කුප්පි ලාම්පුවක් වෙනුවට
බල්බයක් හොයාගන්ට විශාල කැපවීමක් කර පරාර්ථය පිණිස. එතකොට මේක මේ පරාර්ථය කියන එක අපි අනුන්ගේ යහපත් උදෙසා පරාර්ථය කියන එක මාතෘකාව ඔස්සේ කතා කරද්දි මේක මේ විවිධ පැතිවලට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. බෙහෙත් හේත් හොයාගන්නවා, ලෙඩ රෝගවලට බෙහෙත් හේත් හොයාගන්න එක ගැන කතා කරන්න පුළුවන්, මම්මාවත් අනවන එව්වා මේ ඕන දෙයක් එක්ක කතා කරන්න පුළුවන්. අපි ඒ එච්චර පුළුල් මාතෘකාවක් අපි විනාඩි 30-40කට කෙසේද ගොනු කරන්න කියන එකත් අපහසු කාරණයක් වරුණ. එන බුදු අපි අපේ මේ සඳහන් කතිකාවතේ අපි ආධ්‍යාත්මික ගුණ වගාවට සංසාර ඕග තරණය සඳහා සංසාර තරණය කිරීම සඳහා ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කර ගැනීම උදෙසා කරන කැපවීම සහ ඒ පිළිබඳව ආධ්‍යාත්මික පැත්තට ධාර්මික පැත්තෙන් කරන කැපවීම පිළිබඳව කරුණු කීපයක් සිහිපත් කරන්නට අපි අපේ සාක්ෂ්‍යාලෝකනේ වෙන් කරගමු වරුණ. එතකොට අපි දන්නවා මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර තමයි අපේ ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා වෙලා ඉඳලා දීපංකර බුදුහාඳුරන්ගේ විවරණ ගත්තේ වරුණ. එතකොට ඔන්න පළවෙනි කැපවීම ගත්තොතින් ඒතන ඉඳන් ගත්තොතින් ඒ ආත්මයේදී තථාගතයන් වහන්සේ නමක් අභිමුඛයට පැමිණිලා අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවායි කියලා විවරණ ගන්න තැනට කරුණු සකසනකොට ඒ මහබෝසත්තාණන් වහන්සේට ඒ බුද්ධාංකුරයන් වහන්සේට පින මෝරලා තියෙන්න ඕන, රාගදේශ මෝහ යටපත් වෙලා තියෙන්න ඕන වරුණ. ඒ ආත්මයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ආධ්‍යාත්මික දියුණුව පූර්වක්‍රත පුණ්‍ය ඉර්ධියක් ඔහු සතුව තිබිය යුතුයි. ඒ කියන්නේ සුමේද තාපසතුමාගේ පූර්වක්‍රත පුණ්‍ය ඉර්ධිය රාගදේශ මෝහය අඩුවෙලා ඒ සුමේද තාපසතුමාට ඒ ගෞතම තථාගත සම්මා සම්බුද්ධත්වයට පත් නොවි දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී එතුමා පැවිදි වුණා නම් එතනදීම උන්වහන්සේ කෙලෙස් කසට තවලා සංසාරයේ දුකින් එතර වෙලා පැවිදි කිස නිම කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒකට සුමේද තාපසතුමාට තිබුණ පින ඒ ආත්මයේදීම නිවන් දකින්න පුළුවන්. එතකොට ඔන්න පළවෙනි කැපවීම කරා මොකද්ද? ඒ ආත්මයේදීම තථාගතයන් වහන්සේ අභිමුඛයේ පැවිදි උපසම්පදා වෙලා සැපසහගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙද්දී සාරා සංකේය කල්ප ලක්ෂයක් අනාගතේ දෙවියන් මිනිසුන් මරුන් බබුන් සහිත තොල්ලෝ වාසීන්ටම යහපත පිණිස උදා කරවන්න ලෝක සත්‍යයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තවම ලෝක සත්‍යයා සසර දුකින් එතර කරවන්නටම උන්වහන්සේ බහිනවා. ඒ සුමේද තාපසතෙමේ බහිනවා කොහෙටද වරුණ? මේ ගෝර භයංකර සංසාරයට බහිනවා. ඒකම තමයි ඒ මහබෝසතාණන් වහන්සේ කරන කැපවීම. එතැන් පටන් අපේ මහබෝසතාණන් වහන්සේ කරන කැපවීම ගත්තොතින් පරාර්ථය පිණිස උන්වහන්සේ පිය කෙනෙක් බවට බෝසත් අවදියේදී පිය කෙනෙක් වුණාට පස්සේ පීතෘ සෙනෙහසත් එක්ක සංවේදී වෙලා එහෙම වුණේ නැහැ. ස්වාමි දියණියට සංවේදී වුණේ නැහැ. ඥාතීන්ට සංවේදී වුණේ නැහැ. උන්වහන්සේ හැම අවස්ථාවකදීම ලෝක සත්වයා පරාර්ථයේ පිණිසමයි උන්වහන්සේ සංවේදී වෙලා කැපවීම කරේ. උන්වහන්සේ මොෙක් වෙලා ඉපදිලා ඉපදිච්ච අවස්ථාවකදී දංගෙඩියට බෙල්ල තියන්ට වුණා ගැබ්ගත්ත මුව දෙනකුට. ඒ සුඛිය වර්ගයා වෙනුවෙන් උන්වහන්සේ දංගෙඩියට බෙල්ල තිබු තැන් තියෙනවා. උන්වහන්සේ ඇතෙක් වෙලා ඉද්දි දල දෙක දන් දීලා කැපවීම කරා. උන්වහන්සේ යාචක බමුණාට ආහාර පිණිස සසජාතකෙදි ගිනි මැලයට පැමලා උන්වහන්සේ කැපවීමක් කරා. උන්වහන්සේගේ අවසන් වෙච්ච වෙසතුරු ආත්මයේදී උන්වහන්සේ සුඛිය ස්වාමි දියණිය දන් දුන්නා. දරුවන් දෙදෙනා දන් දුන්නා පරාර්ථයේ පිණිස කැපවීම කරවුවා. එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ත්‍රිසංගී ආත්මයක උප්පත්තිය ලැබුවත් සුඛිය වර්ගයා වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ කැපවීම කරලා තියෙනවා. දෙවියන් අතර දිව්‍යාත්මයක් ලැබුපු තැන්වලත් සුඛිය වර්ගයා වෙනුවෙන් ලෝක සත්‍යය අන්‍ය වෙනුවෙන් පරාර්ථය වෙනුවෙන් උන්වහන්සේ කැපවීම කරලා තියෙනවා. උන්වහන්සේ මනුසාත්මයක උප්පත්තියක් ලැබුපු හැම තැනකම රාජ්‍යත්වයේ ඇස් මස් හිස් ලේ දන් දීලා පරාර්ථයේ පිණිසම කැපවීම කරලා තියෙනවා. ඒ නිසා තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාස්ත්‍රු වෙච්ච වරුණ ඔබෙත් මගේ ශ්‍රාස්ත්‍රු වෙච්ච ගෞතම බුදුහාමුදුරෝ මේ බණපද ටික අහන අපේ net ශ්‍රාවකයෝ අපි හැම දෙනාගේම ශ්‍රාස්ත්‍රුන් වහන්සේ මෙහෙම ගුණ කඳක් දරාගෙන වැඩ හිටියේ ගෞතම තථාගතයන් වහන්සේ
ඒ ගෞතම තථාගතීන් වහන්සේ තරම් පරාර්ථය පිණිස ලෝකයේ කැපවීමක් කරපු කෙනෙක්. අර මං කිව්වා දෙවියන් මිනිසුන් බඹුන් සහිත මේ තුන් ලෝකෙවත් නැහැ. එහෙනම් සුමේද ආත්ම භාවයේ ඉඳන් ඊට කලින් වචී මාත්‍රයකින් පවා බුද්ධත්වයේ පතන තැන ඉඳන් උන්වහන්සේලාගේ සම්පූර්ණ ජීවිතයේම කැපවීම කරේ කැපකිරීම කෙරේ වෙන කාටවත් නෙවෙයි වරුණ, පරාර්ථයේ පිණිසමයි. ලෝකයේ සම්මා සම්බුද්ධත්වය වෙච්ච චරිතයක් කියන්නේ තථාගතයන් වහන්සේ කෙනෙක් කියන්නේ බුදු කෙනෙක් කියන්නේ පරාර්ථ කාමිත්තේ ප්‍රතිමූර්තියක් තමයි බුදු කෙනෙක් කියලා කියන්නේ වරුණ. උන්වහන්සේලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගත්තොත් උන්වහන්සේ සිරිපතුල් තබ තබා ගව් සිය දහස් ගණනක් ගම් නියංගම් වල ඇවිද ඇවිද ගියා පරාර්ථයේ පිණිස. බුදුරජාණන් වහන්සේ ප්‍රථම භික්ෂු සංඝයේ අමතලා කීවේ බහුජන චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. එතකොට බහුජන හිතාය බහුජන සුඛාය එතරම් තියෙන්නේ පරාර්ථකාමිත්තේ. බොහෝ මිනිසුන්ට දෙවි මිනිසුන්ට හිතසුව පිණිස දෙවි මිනිසුන්ට යහපත පිණිස ධර්මචාරිකාවේ හැසිරෙන්න. එතකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධ සම්මා සම්බෝධි ඥාණයට පත් වෙලා සුඛිය ශ්‍රාවකයන්ට අනුදෙන වදාරෙත් පරාර්ථයේ පිණිස හැසිරෙන්න කියලා. එතකොට මේ තථාගත ගෞතම හෝ තථාගතයන් වහන්සේ නමකගේ සම්බුද්ධ ශාසනයක් කියන්නේම මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ චරිතයක් කියන්නේම මුල මඟ අග හැම තැනකම පරාර්ථයේ පිණිස පවතින ආධ්‍යාත්මික විශිෂ්ට චරිතයක්. අන්නේ තථාගත බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වෙච්ච ඔබ අප හැම දෙනාටම බොහෝ දෙනාට යහපත පිණිස අනුන්ට යහපත පිණිස කරන්න ඕන කැපකිරීම මොනවද? කෙසේද කැපකිරීම කළ යුත්තේ? කොහොමද කැපකිරීම කළ යුත්තේ? කෙසේද කැපකිරීම කරද්දි හිත සකසගත්ත යුත්තේ කියලා බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කැපකිරීම පිළිබඳව අපි ඒ කරුණුත් කතා කරමු වරුණ. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ ඒ කැපකිරීම අත්‍යවශ්‍ය වේවි අපිට. මොකද දැන් සමහර විට බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධත්වයේ වෙනුවෙන් සාරාසංකේය කල්පලක්ෂයක් උන්වහන්සේ පාරමී පිරුවා. ඉතින් මේ පාරමී ගැන කතා කරනකොට සාමාන්‍ය මිනිසෙක වෙන අපිට හිතෙන්නට පුළුවන්, අපේ ශ්‍රාවකයන්ට හිතෙන්න පුළුවන්, ඉතින් උන්වහන්සේ කැපකිරීම කළේ බුද්ධත්වයේ උදෙසානේ. අපේ ජීවිතවලට අපිට එහෙම බුද්ධත්වය නෙමෙයි, අපි මේ සමාජයේ සාමාන්‍ය මිනිසුන් විදිහට අපි කැපකිරීම් කළ යුත්තේ කොහොමද? ඉතින් උන්වහන්සේ නම් පෙරුම් පුරලා තියෙනවනේ. ඉතින් ඒ පෙරුම් පිරීම් ගැන අපිට එහෙම අත්දැකීමක් නැහෙනේ. එතකොට අපි මොන වගේ කැපකිරීම්ද කරන්න කියලා ඔබ වහන්සේ කිව්ව ආකාරයට කොහොමද අපි මේක අපේ ජීවිතවලට ගලපගන්නේ? වරුණ, අපි මහා බරපතල ආධ්‍යාත්මික කරුණුවට යන්නේ නැතුව අපි සරල කතාවක් අපි ගමු. වරුණ, පොදු පාරක් ගත්තොත් ඒ පොදු පාරක් අරගෙන ඒ පොදු පාර සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට පහසුවෙන් ගමන් කරන්න ඒක පරාර්ථයේ පිණිස කැපවීමක් නෙවෙයිද? පොදු පාරක් ඉදලක් කරන් අතුගානක පරාර්ථයේ පිණිස කරන කැපවීමක් නෙවෙයිද? මිනිස්සුන්ට සාපිපාසයෙන් ඉන්න මිනිස්සුන්ට මිනිස්සු ගැසෙන තැනද පින්තාලියක් පැන්තාලියක් වතුරු ටිකක් බොන්න තියෙන එක පරාර්ථකාමී දෙයක් නෙවෙයිද? දන්න දහම් කරුණක් අනුන්ට කියලා දෙන එක යහපත පරාර්ථයේ පිණිස කැපවීමක් නෙවෙයිද? දන්න දහම් කරුණක් බොහෝ දෙනෙකුට කියන්න පුළුවන් ඉඩහසර ලබා දෙන එක පරාර්ථකාමී දෙයක් නෙවෙයිද? අපේ net බන අපේ ධර්මදේශනා තියෙනවා, ධර්මදේශනාක දායකත්වයක් කරන් දහස් සංඛ්‍යාත පිරිසකට ධර්මය අහන්න අවස්ථාවක් ලබා දෙන එක දායකත්වයක් ගෙන ලබාගෙන පරාර්ථකාමීත්වයේ දෙයක් නෙවෙයිද? කැපවීමක් නෙවෙයිද? එතකොට මේ ජීවිතේ එකයි මං කිව්වේ මානව ප්‍රජාවම සුන්දර කරන්නේ වරුණ, අරම යහපත් වූ සමාජයක් උදෙසා අනුන් උදෙසා කැපවීම කරන මිනිස්සුන්ගේ ධෛර්යයෙන් තමයි මේ මානව ප්‍රජාව සුවපත් වෙන්නේ. දැන් අද ගත්තාම දැන් ඔය වරුණ කිව්වාගේ දැන් අපේ වෛද්‍යතුමාට මං අද උදේ දුරකථන ඇමතුමක් ගත්තා. එවට වෛද්‍යතුමා කියන අපේ හාමුදුරුනේ මම දැන් විවේක ගන්නෙ නැහැ, මම ඉස්සර 8:00 9:00 වැඩ කරන්න ගියේ, මම දැන් වැඩ කරන්න යනවා උදේ 8:00 යනවා. එවට මං හවයි ඇයි දැන් උදේ 8:00 යන්නේ ඔබතුමා? වෙනද ටිකක් විවේකීව ඉඳලා යන්නේ. එතුමා ඉති විවේකී ඉඳලා උදේ ව්‍යායාම ටිකක් හැම කරලා තමයි වැඩට ගියේ වරුණ. නෑනේ, අපි සෑය හදන්න ඕන, සෑය හදන්න ඕන නිසා මං වැඩියෙන් වැඩ කරනවා මේ දවස්වල. එතකොට දැන් නිරංජලා සරෝජනී මහත්මිය තමන්ට තිබුණ සැපම වාහනේ අපේ වෛද්‍යතුමා තෑගි දීපු සැප පහසු වාහනේ විකුණලා තමයි දැන් ඔන්න අර ධර්මශාලාව හදන්නේ.
ඔට බොහෝ දෙනකුට යහපත පිණිසනය කැපවීම කරන්නේ නැ. බොහෝ දෙනකුට අය වෛද්‍ය භාග්‍යා මහත්මියත් එහෙමයි. බොහෝසයෙන් ඔවුන් කියෙන ඔවුන්ට තියෙන බොහෝ වටිනා ඉඩමක් විකුණලා තමයි සුගන්ධ කුටිය හදන්ට ලෑස්තියෙන්. එවට තමන්ට තියෙන වස්තුව විකුණලා බොහෝ දෙනකුට ගොඩ නගද්දිත් පින පුරෝගන්න පුළුවන්. ගොඩ නැගුවට පස්සෙත් පින පුරුවන්ට පුළුවන්. අර අනුන්ට යහපත පිණිස ඔවුන් කැපවීමක් කරනවා. රොට එද ඒ ඇත්ත විශාල කැපවීමක් කරනවා. තැන් මත්තලට ඇවිල් අර සෑය හදන්ඩ මිනිස්සු දාඩිය ශ්‍රමය වගුරලා ශ්‍රමදාන කරන්නේත් බොහෝ මිනිසුන්ට සුදෝ සුදුවන් රැසින් බබලන මහා සෑයක් වඳින්ට අවස්ථාව ගෙනල්ල දෙන්ටන එක කැපවීම. තැන් වරුණ ගත්තොතින් දැම් මේ පටිගත කරන වෙලාව ඇත්තටම දළදා මාලිගා විනිසා මම බොහෝ මවිවේකි ජීවිතයක් ගත කරන්නේ වරුණ. එති මට වෙලාව තිබ්බෙ මේ මොහොතේ ඔබ රාජකාරියෙන් බහුල දැන් ඔල්ලෝසුවේ තියෙනනේ 8-5 කියලා ඔයට මේ නෙල්ලිගල හාමුදුරුවොත් එක්ක විශේෂයෙන් මමත් එක්ක ඒ වගේම අපි බලංගොඩ රාධා හාමුදුරුවොත් එක්ක සහ වල්පොල ගෝතම හාමුදුරුවොත් එක්ක මේ දේශන පටිගත කරද්දී අපි දන්නවා ඔබතුමාට කවදාවත් රාජකාරී මට්ටමේ රාජකාරී වෙලාවේ මේක කරන්න බෑ. එක්ක මහරය 10ට 12ට කතා කරන්නේ. එහෙම නැත්නම් දැන් මට ඔබතුමා මට අවස්ථා කීපයක් කියලා තිනවා. අපේ හාමුදුරු මං එහෙනම් බබා ඉස්කෝලේට දාලා ඇවිල්ලා ගන්නම් ඒක ඉවරලා අපහු බබා ගන්න කියලා. එතකොට අර රාජකාරියෙන් එහා ගිය කැපවීමක් කරනවා මේ සඳහන් කතිකාවත පිළිස්සුන්ට දෙන්න ඒක කැපවීමක් වරුණ. ඒ තරම් කැපවීමක් ඔබ කරන මහර තමයි අපිට ඇහෙනවා සමහරට අපි රෑ ගත්තා පොඩ දරුවෝ ගෙදර නිදහසේ ඔබගේ ස්වාමි දියණියත් එක්ක දරුවෝ නිදහසේ ගෙදර එක්ක ටීවී එකක් බලනවා කතා බහ කරලා සතුරු ස්වාමීචෙන් ඉද්දි ඔබ දරුවන්ට කියනවා පුතේ කෑ ගහන්නපා දුව කෑ ගහන්නපා නිශ්ශබ්ද වෙන්න මම මේ බණක් රෙකෝඩින් කරනවා. ඔබට අර ගෙදර ඉන්න ඔබගේ ස්වාමි දියණිය දරුවෝ පවා කැපවීමක් කරනවා මේ අර ධර්මදේශනාවක් ගෙදර අර දහස් සංඛ්‍යාත පිරිසකට අහන්න දෙන්න. ඉතින් ඒව තමයි කැපවීම කියන්නේ වරුණ. යහපත් වූ අනුන් වෙනුවෙන් කරන කැපවීම මෙව්වා. ඒවට නාලිකාවක් හැටියට අපි නාලිකාව ලාභාංශය හරහාම හොයාගෙන යන්නේ නැතුව අපි ධර්මයේ දෙන්න සුචරිතව සමාජයක් ඇති කරන්න බැලුම්ගල වගේ වැටසටහන් වලින් අපි සමාජ සෝදනයක් සිද්ධ කරන්න අපි උත්සාහ කරන්නේ ඒව කැපවීම වරුණ. එතකොට ජීවිත පවා කැපකම් ජීවිත අවදානමක් ඇති කරගෙන එතකොට මෙව මේ එතකොට තමයි වරුණ ජීවිතයේ ගත්තාම කැපවීම. වෛද්‍යවරයෙක් තමන්ගේ සුඛී ජීවිතය කරන කැපවීම පඩියකට සොහෝ ඉලක්කම් ඔල්ලෝසිය වෙලාව මේ ටයිම් එක කියලා ඔවුන් එහෙම ඉන්නේ නැහැ. හෙද නිලධාරියෙක් එහෙම පොලිසිය ත්‍රිවිධ හමුදාවත් එහෙමයි. ඔතේ මේ ජීවිතයේ රැකියාවකින් එහාගේ කැපවීමක් කරන නිලධාරින්ගේ ආයතනයේට වාසනාව. එතකොට පඩිය වේතනයේ සහ කාලය හිතන්නේ නැතුව සුඛී ආයතනයේ සහ ආයතන බිවෘද්ධිය සහ ඒ ආයතනයේ සමාජයට වෙන සේවාව ඵලදායි විදිහට කරන්න උත්සාහ කරන කැපවීම කරන ඇතෝ වාසනාව. අම්මා කෙනෙක් ගුණධම්මින් යුක්ත දරුවෙක් හදන්න කරන කැපවීම තමන්ගෙම දරුවෝ වෙන්න පුළුවන්. ඒ දරුවෝ ගුණනුවණින් යුක්ත දරු පිරිසක් හදන්නට අම්මයි තාත්තයි කැපවීම කරනවා කියන්නේ ඒක සත්පුරුෂ කැපවීමක්. ඒ වගේම තමයි ගුරුවරේ සුඛීය 8-5 නැත්නම් 8 ඉඳන් 2 වෙනකම් කියන තැනින් එහා පොතේ කියන දැනුම විතරක් කියලා දෙන්නේ නැතුව ජීවිතයත් කියලා දෙන ගුරුවරව දෝන තරම් ඉන්නවා. ඒකට ඒ ගුරුවරු විශාල කැපවීමක් කරනවා ජීවිතේ. අපි ගත්තොත් මහා සංඝරත්නයේ සුඛී ජීවිතේ අම්මා අප්පච්චි ඇතෑරලා දාලා පුංචි කාලේ පැවිදි වෙලා මව්සෙනෙහස පියසෙනෙහස අහිමි වෙලා ජීවිතේ මේ වෙනස් වෙන ලෝකයේ සම්ප්‍රදායික ජීවිතයක් ගත කරලා උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම අනුන් වෙනුවෙන්ම කැපවීම කළා බණ කියලා පිරිච්චිලා පන්සකූල දානවලට ගිහිලා දහම් පාසල් පවත්වලා මිනිස්සුන්ට බණ කියලා මේ උන්වහන්සේලාගේ සම්පූර්ණ ජීවිතේම අනුන්ට යහපත පිණිස කරන කැපවීමක්මයි සිද්ධ කරන්නේ. ඒකට අපි ජීවිතේ අපිට පුළුවන් තරම් වරුණ අපිට අනුන්ට යහපත පිණිස දෙයක් ඇතිකරන්න කැපවීම කරන්න ඕන. අපේ සුඛ විහරණයේ විතරක්ම හිතලා නම් ඇත්තටම එතන ඇතිවෙන අකුසලය තමයි ආත්මාර්ථකාමීත්වය. එතකොට මෙතන වැදගත්ම දේ තමයි පරාර්ථකාමීත්වය කියන මේ සත්පුරුෂ ධර්මයේ ගුණාංගයේ වර්ධනය වෙනවා අනුන්ට යහපත පිණිස කැපවීම කරන පුජ්‍යලයා තුළ. වැඩෙන ගුණයේ තමයි අනුන්ට යහපත පිණිස කැපවීම කරන ඇත්තන්ගේ හිත තුළ ඇතිවෙන ගුණය තමයි පරාර්ථකාමීත්වය. පරාර්ථකාමීත්වය කියන්නේ මොකද්ද? අනුන් කෙරෙහි මෛත්‍රී සිත උපදිනවා.
අනුන් කෙරෙහි මුදිතාව උපදිනවා. අනුන් කෙරෙහි ලෙංගතු සිත මෛත්‍රී මුදිතා සිත උපදිනවා. එවට ඔහු අනුන්ට වෛර කරන කෙනෙක් නෙවෙයි, අනුන්ට මෛත්‍රී කරන කෙනෙක් ඇති වෙනවා. එතකොට මෛත්‍රී සිතක් ඇති වෙනවා කියන්නේ ජීවිතේ ඔහු මෙලවත් දිනනවා, පරලවත් දිනනවා. එතකොට අනුන් වෙනුවෙන් ගුණධර්ම පුරන, අනුන් වෙනුවෙන් කැපවීම කරන කෙනෙකුටමයි වරුණ, සත්‍රුස කෙනෙකුට තමයි මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අනුන් වෙනුවෙන් කැපවීම කරන කෙනෙකුටමයි නේ වරුණ දන් දෙන්න පුළුවන්කම තියෙන්නේ, සිල්පද රැකෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් දන් දෙනවා කියන්නේ තරුණ අනුන්ගේ සැපේ කැමැති කියන එකනේ නේ. තමන් උපයාගත්ත ධාර්මිකව ධනය විහි පියදම් කරලා දන් දෙනවයි කියන්නේ, දන්සල් දෙනවා කියන්නේ නේද? ඒක දානයක් දෙනවා කියන්නේ වරුණ අනුන්ගේ සැපේ කැමැති නිසානේ නේ. මිනිස්සු වෙසක් කාලේ දන්සල් දෙනවා, පොසොන් කාලේ දන්සල් දෙනවා. ඒ අනුන් වෙනුවෙන් අපි මේ දේවල් කරන්නේ නේ. අපි පාරවල් ලයිනේ ගස් හිටවනවා කවුරු හරි සෙවණට ඉඳී කියලානේ. ඒ හිටවන ගහේ ගෙඩියක් සතෙක් හරි කයි කියලානේ. ඒ පත්‍රයෙන් නිදහස් වෙන ඔක්සිජන් ටික කවුරු හරි ආශ්‍රාස ප්‍රාශ්‍රාස කරන ජීවත් වෙයි කියලානේ. එතකොට අර ගහක් කොලක් කැවලා, මං මාවතක් අතු ගහලා, මල් ගහක් හදලා, පන්සලක් ගොඩනගලා, ධර්මශාලාවක් ගොඩනගලා, බස් හෝල්ට් එකක් හදලා, පාසල් ගොඩනැගිල්ලක් හදලා, ඉස්පිරිතාලයට වාට්ටුවක් හදලා, ඉස්පිරිතාලයට ඇඳක් පූජා කරලා, ඉස්පිරිතාලයට තැඹිලි ටිකක් බෙහෙත් ටිකක් පූජා කරලා, ළමා වැඩිහිටි නිවාසයකට දානයක් දීලා, එතකොට මේ වගේ දේවල් කරන ලස්සන හදවත් තියෙන මිනිස්සු නිර්මාණය වෙන්නෙම අනුන් වෙනුවෙන් කැපවීම කරන මිනිස්සුන්ගෙන්මයි. දැන් වරුණට තේරෙනවද, අපේ ශ්‍රාවකියන්ටත් මේක වැටහෙනවා ඇති, අනුන් වෙනුවෙන් කැපකිරීම කරන මිනිස්සු තමයි මේ ලෝකේ සුන්දර කරන්නේ. දන් දෙන්නේ කවුද? දන් දෙන්නේ කවුද? අනුන් වෙනුවෙන් කැපවීම කරන මිනිස්සු. එතකොට මේ පාසල් ගොඩනැගිලිවට උපකාර කරන්නේ කවුද? අනුන් වෙනුවෙන් කැපකිරීම කරන මිනිස්සු. එතකොට ගත්තොත් ඉස්පිරිතාලවට වාට්ටුවක් හදාගන්න, ඉස්පිරිතාලට බෙහෙත් ටිකක් ගිහිල්ලා දෙන්න, කැන්සර් හොස්පිටල් එකට තැඹිලි ටිකක් දෙලුම් ටිකක් ගිහිල්ලා දෙන්න කැපවීම කරන්නේ කවුද? එහෙම සත්පුරුෂ සිතුවිල්ල ඉන්න ඇත්තෝ. ඒවට මිනිස්සුන්ට බස් එකක් යනකන් ඉන්න හෝල්ට් එකක් හදලා දෙන්නේ, පන්සලක් ඇවිදින්න පුළුවන් තැනක් හදලා දෙන්නේ, මිනිස්සුන්ට සෙල්ලම් කරන්න පුළුවන් පිට්ටනියක් හදලා දෙන්නේ, ඒවට මිනිස්සුන්ට උපකාර කරන්න පුළුවන් සමිතියක් පිහිටවා ගන්න, පදනමක් පිහිටවා ගන්න, දහම් පදයක් දේශනා කරන්න පුළුවන් දන්සභා මණ්ඩපයක් අනවන්නේ, දහම් පදයක් අහන්න පුළුවන් විදිහට අහන තැනකට තවත් කෙනෙක් එකතු කරන් යන්නේ. මේ ඔක්කොම කරන්නේ අනුන් වෙනුවෙන් කැපවීම කරන්න පුළුවන් මිනිස්සු. එතකොට මේ මානව සමාජයේ සම්පූර්ණයම සුන්දර වෙලා තියෙන්නේ, විචිත්‍ර වෙලා තියෙන්නේ, මානව ප්‍රජාවට වටිනාකමක් දෙනල්ල දීලා තියෙන්නේ එහෙම සත්පුරුෂ සිතුවිලිවලින් ඉන්න ඇත්තෝ කියන එක දැන් අපි කාටත් පැහැදිලි වරුණ. ඒ නිසා විශේෂයෙන් අපි සිහිපත් කරන්න කැමති ඕනෑම රටක දියුණුවටත් ඒක බලපානවා. රටක දියුණුවක, රටක ආර්ථික දියුණුවට. දැන් ඕනෑම රටක අධ්‍යාත්මය කඩා වැටුණා කියන්නේ ඒ රටේ ආර්ථිකෙත් නිකම්ම කඩා වැටෙනවා වරුණ. ඒවට ඒ රටවල්වල දියුණුවට හේතු වෙන ලක්ෂණයක් තමයි මොකද්ද? මේ වගේ ගුණධර්ම වලින් යුත් සත්පුරුෂ මානව සමාජයක් ගොඩනගන එක. ඒ නිසා මානව සමාජයක් රටකත් රටක් ශාසනයක් ජාතියක් සුන්දර කරන, අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරන, එකිනෙකාට උපකාර කරගන්න ස්වභාවය ඇති කරගෙන මෛත්‍රී සහගත මිස්සිතින් ජීවත් වෙන සමාජයක් ඇති කරන්න උපකාර වෙනවා අනුන් වෙනුවෙන් කැපවීම කරන මිනිස්සු වරුණ. එහෙමයි සොයනාස. ඇත්තටම මේ කාලේ ඒ කැපකිරීම කරන්නට කොච්චර අය පෙළඹෙනවද කියලා පේනවනේ. දැන් ඉදිරියේදී ඡන්දය තියෙනවා රටේ ප්‍රධානියෙක් තෝරගන්න. එතකොට මේ අය අතර ඉන්න අපේක්ෂකිය කොච්චර කැපකිරීම කරන්න හදනවද අපි වෙනුවේ. ඉතින් හැබැයි ඒ කැපකිරීම සත්‍යද නැද්ද කියන එක ප්‍රශ්නයක්. අපි හැමදෙරනේ ඒ කැපකිරීම අව්‍යාජව එහෙම නැතිනම් අවංකව සිදු කිරීමේ උවමනාවකුත් තිබෙනවා නේද? සමහරු ඒ කැපකිරීම පරාර්ථය වෙනුවෙන් කරනවාය කියලා ප්‍රදර්ශනය කරන්න හදනවා හුදු සමංගේ වාසි ප්‍රයෝජනය තකා. එහෙමද සැබෑ කැපකිරීම? සැබෑ කැපකිරීම තුළ ඔය කියන අව්‍යාජත්වය එහෙම නැත්නම් අවංක භාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නේද? ඔව් වරුණ, මේ දවස්වල මං හිතන්නේ අර හොඳම බෝසත්තුරු වගේ පිරිසක් තමයි නම් යෝජනා කරලා නම් බාර දීලා දැන් ඔය ඉන්නේ. ඇත්තටම ඔව්, එතන ගත්තතින් වරුණ අපි ගත්තාම නම් 39ක් බාර දීලා තියෙනවා.
එතකොට ඔවුන් බඳින්ට හොට රුපියල් පනස්දාහයි ඔවුන් වෙනුවෙන් රජය වියදං කරන්නන කෝටි එකසිය අසුවද්දකෝ දෙ එක්කෙනෙක් වෙනුවේ. එතකොට ඒ තමුන්ට ඒ එතනම තියෙනවාට වරුණ තමන්ගේ නම පෙසිද්ධ කරගන්න එතනට තන්සුක එතනම තියෙන ආත්මාර්ථකාමිත්තය තමන්ට මේ සමාජයට මේ දවස්සර තමයි අපේ ජනදුක හඳුනන අපේ සැපය කැමතිම මිනිස්සු සමාජගත වෙලා තියෙන. හැබැයි එතන තියෙන ධනකාමය, බලකාමය, කීර්තිය, ප්‍රසංසාව මෙව්වාට ගිජිවෙච්චි පිරිසත් තමයි වැඩිහි වැඩිම පිරිසක් වරුණ. ඒකන රෆිසනාස දැන් බෝධිසත්වයාණන් වහන්සේගේ තිබුණු බෝධිසත්ව ගුණ සමරු කියන්නේ අනේ බෝධිසත්වයෙක් වගේ මනුස්සෙක් කියලා තමයි දේශපාලඥයන්ට කියන්නේ. එතකොට ඒ දෙක ලොකු වෙනසක් තියෙනවා. පැහැදිලි වෙනසක්. නිරේම අරමුණු කරගෙන සම්පූර්ණයෙන් මවාපෑම, රඟපෑම, ඒවට ධර්මයේ වචන පවා අවභාවිතා කරගෙන සම්පූර්ණයෙන්ම රඟපෑමක් කරන අසත්පුරුෂයෝ තමයි වරුණ ගොඩක් ඉන්නේ. ඒවට මානව ප්‍රජාව සුවපත් කරන්නේ ඒ වගේ සමාජ සංදර්ශන පවත්වන මිනිස්සුන්ගෙන් නෙවෙයි වරුණ. ඊට වැඩිය සමාජයේ සුන්දර කරන මිනිස්සු තව කොච්චර ඉන්නවද වරුණ? ඊට වැඩිය මං හිතන්නේ නගර සභාවක වැඩ කරන අපේ සහෝදර සේවක මහත්තයෙක් සමාජයට ඊට වැඩිය දෙයක් කරනවා වරුණ. එස සමහර දේවල් තියෙනවා අපේ ගෙදර පොලිටික කල්ලා දෙන මිනිස්සයා ඊට වැඩිය ලොකු කැපවීමක් කරනවා වරුණ. ඒ නිසා මේ වගේ කාලවලදී අපේ දුක අපිටත් ඇඩිය තේරෙන මිනිස්සුනේ දැන් වරුණ ඉන්නේ ගොඩ නේ. අපේ ගෙදර දුරේ තියෙන ආර්ථික ප්‍රශ්න අපිටත් ඇඩිය ඒගොල්ලන්ට තේරිලා අපේ අම්මා අප්පච්චිටත් ඇඩිය සංවේදී වෙනවා ඒගොල්ලෝ. ඇත්තටම මේක සම්පූර්ණ වංචාව, සම්පූර්ණම බොරුව. එනිසා මේ දවස්වල ඉන්න මිනිස්සු, නාම යෝජනා දීපු මිනිස්සු සම්පූර්ණයෙන්ම තමන්ට දිනන්න පුළුවන් වේද, තමන්ට දිනන්න බැරි වේද? ඉතින් අපි මේ කතා ඇහුවානේ වරුණ මීට බොහෝ කාලයක් ඉතින්නේ. දැන් අවුරුදු 30ක් අවුරුදු 70 ගණක් ඇහුවානේ. ඇහුවානේ ඔය කතා. එතකොට ඒ ඇත්තෝ එච්චර මේ මානව හිතවාදී වෙලා, ප්‍රජාතන්ත්‍රවාදී වෙලා, සංස්කෘතික හිතවාදී වෙලා, ආගමික හිතවාදී වෙලා එහෙම කතා කරාට ඒ කවුරුවක්වත් සුඛී ජීවිතේ බලයට ආවට පස්සේ ඒ කියේපු දේවල් කරපු මිනිස්සු නැහැ. ඇත්තටම කරපු මිනිස්සු නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ආත්මార్థකාමී වෙලා ඔවුන්ගේ ආධාරකරුවන්, ඔවුන්ගේ පවුල් පසුබිම් වල තියෙන ආර්ථික හෝ සමාජීය තත්ත්වයන් තර කරගත්ත මිසක්ක ඔවුන් පරාර්ථය පිණිස කරපු වැඩක් නැහැ. ඇත්තටම කියනවනම් මේ රට වරුණ මේ තත්ත්වයට පත් උනේ එහෙම මේ මෛත්‍රී සහගත චිතිවිල්ලෙන් අපිට සුඛිත මුදිත වූ සමාජයක් ගොඩනගන්නට දෙනවයි කියලා බොරු කියලා ආපු මිනිස්සුමයි. වර්තමානින් ඔය මුණු ඔක්කොමත් එහෙමයි වරුණ. ඒකයි ඒ කාලේ ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවරුගේ මහා උත්තමිය ඒ දවස්වල කීව දෙයක් තමයි, ඒ වගේම ලංකාවේ තිබුණු මතයක් තමයි වරුණ, මේ හෙළදීපයේ පාලනය කරන්න සුදුසු නායකයෙක් නම් ඔහු බෝසත්වරයෙක් වෙන්න ඕනයි කියලා. ඒ වගේ මතයක් මේ රටේ ඒ කාලේ තිබුණා වරුණ. ඒවට මේ බෝසත්ව රේක් වගේ ලතෙත් ගුණේ තියෙන සත්පුරුෂ භූමියක පිහිටපු මෛත්‍රීසාගත සිතවිල්ලක් තියෙන අපා දෙපා බහුපා සිව්පා සියලු සත්ත්වයේ කෙරෙහි, ඇලදොල ගංගාව කෙරෙහි, වෘක්ෂලතා කෙරෙහි සමසිත තියෙන මේ සත්පුරුෂ ගුණ තියෙන සිල්වත් ගුණවත් ආර්ය උතුමෙක් තමයි මේ රට පාලනය කරන්න සුදුසු කියන එක තමයි අපේ රටේ තිබ්බ මතේ. ඉතින් ඔය කියන පරාර්ථකාමී චින්තනය, ඔය තියෙන මෛත්‍රී සහගත චින්තනය, ඔය කියන ආධ්‍යාත්මික ගුණ වගාව ඔය නම් 39 තුල ඉන්නවාද කියන එක අපි හොඳට දන්නවා වරුණ, කවුරුත්ම නෑ කියන එක. ඒ නිසා ඔය කවුරුවක්වත් මේ අහසින් පාත්වෙච්ච චරිත නෙවෙයිනි වරුණ. අපි මේ නං කියලා නං දාන්න හිතවත් තමන්ගේ බලයට එන්න මිනිස්සු මරණ, තමන්ගේ බලයට එන්න මිනිස්සු මරපු සංස්කෘතිය නසන, සංස්කෘතියට ගහන, එතකොට සමහර ජනප්‍රිය සංවේදී කරුණු අල්ලගෙන ආගම සංස්කෘතියට ගහලා සමහර ඇත්ත බලයට එන්න ලෑස්ති, සමහර ඇත්ත ආගම සංස්කෘතිය විකුණලා බලයට එන්න ලෑස්ති. ආගම සංස්කෘතිය කියන එක හෝ ධර්මය සහ සංස්කෘතිය පන්සල සිවුර කියන එක අවභාවිතා කරලා බලයට එන්න උත්සාහ කරන මිනිස්සුත් අපරාධකාරයෝ. ඒ වගේම තමයි ආගමට ගහලා සංස්කෘතියට ගහලා පෙරහැරක් කරන්නේ නැහැ, අරක කරන්නේ නැහැ, මේක කරන්නේ නැහැ, මේක කරන්නේ නැහැ, ආණ්ඩුවේ බුදුදහමේ ප්‍රමුඛතාවය අපි නැති කරනවා කියලා සුළු ජාතීන් සහ අන්‍ය ආගමිකයන් සතුටු කරලා ආගමට ගහලා බලයට එන්න උත්සාහ කරන මිනිස්සයත් අපරාධකාරේ. ඒවට මේ ඔක්කොගලා මේ දෙගොල්ලගෙම තියෙන්නේ පරාර්ථකාමීත්වයක් නෙවෙයි, ආත්මార్థකාමීත්වයක් තියෙන්නේ බලයට තියෙන කෑදරකමත් එක්ක, බලතණ්හාවත් එක්ක. ඒ නිසා ඔය කරන කැපවීම
රැස්සීම් වලට තියාගෙන නිදිමරාගෙන පුදුම කැපවීමක් කරනවා. ඒ කැපවීම සමාජයේ යහපත පිණිස කරන කැපවීමක් නෙවෙයි වරුණ, සමාජයේ යහපත. ඒ නිසා පොදු පාරක් ඉදලක් අරන් අතුගාන අම්ම ඊට වැඩිය සමාජයට විශාල කැපවීමක් කරලා තියෙනවා. පන්සලේ මළු අතුගාන අම්මා, ඒ වගේම දහම් පාසලේ පෙර පාසලේ ළමයිට කොළකැඳ ටිකක් හදලා දෙන අම්මා ඊට වැඩිය විශිෂ්ටයි, ඊට වැඩිය විශිෂ්ටයි. ගමේ ඉන්න උපාසක තාත්තලා මිනිස්සුන්ට බණපදයක් කියලා දෙන තාත්තා කෙනෙක් ඊට වැඩිය විශිෂ්ටයි. ඒ නිසා මේ ලෝකේ සුන්දර කරන්නේ අනුන් වෙනුවෙන් කැපවීම කරන්න පුළුවන් මිනිස්සු. ඒ නිසා ශාක්‍යාව ලෝකනේ අපි ඔබට කියනවා, ජීවිතේ හැම මොහොතකම දවසකට එක පැයක් හරි කමන්නේ නැහැ, මොහොතක් හරි කමන්නේ නැහැ, අනුන්ට යහපත පිණිස පවතින කටයුත්තක් කරන්නට ඔබ කැපවීමක් කරන්න. එහෙම කිසිම දෙයක් කායිකව කරන්න බැයි නම් ලෝක සත්‍යයට එක විනාඩි 20ක් කරන් අනුන්ට යහපතක් වෙන්න කියලා මෙසිත වඩන්න, ඒකත් කැපවීමක්. ඔබත් දියුණුවේ, රටත් දියුණුවේ, සමාජයත් දියුණුවේ. එහෙම නොවතින් වරුණ. හොඳයි, මම හිතන්නේ මේ කැපකිරීම අවංකව හෘදයාංගමව ඔබට කරන්න පුළුවන් නම් ඒක හරිම වැදගත්. ඒ නිසා අපි එහෙම පුද්ගලය බවට පත්වෙමු. මේ දහම් අවවාදයේ සඳහවට රුකුලක් ශක්තියක් මඟ පෙන්වීමක් වේවා. ඒ දහම් මාර්ගය අපට ගෞරවයෙන් ලං කරපු අපේ පූජනීය වන්දනීය පතර කුඹුරේ ධම්මරතන නායක හාමුදුරන් වහන්සේට, නෙල්ලිගල නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා. ඒ වගේම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් පාරමී ධර්මයක් වේවායි කියා ප්‍රාර්ථනා කරමින් ශාක්‍යාවලෝකණය නිම කරනවා. ඔබට ආරාධනා කරන net fm බණ YouTube නාලිකාවෙන් මේ වැඩසටහන නැවත ශ්‍රවණය කරන්නට, ඒ වැඩසටහන නිමා කරන මොහොතේ සිහිපත් කරන නැවත බොහෝම ගෞරවයෙන් ඔබ මත්තල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේදී කෙරෙන්නා වූ ඒ උතුම් වූ සිරි අංගීරස පුදුගුණ මහසෑය වෙනුවෙන් දායකත්වයන් ලබා දෙන ශ්‍රමයෙන් ධනයෙන් ඒ ඕනෑම අවස්ථාවක ඔබට සහ සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව විස්තර දැනගන්න 011 73 73 73 1 දුරකථන අංකයේ විවෘතයි. 011 73 73 73 1 දුරකථන අංකයේ විවෘතයි. ඒ වගේම ඔබට මූල්‍යමය වශයෙන් දායකත්වය ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා. ලංකා බැංකුවේ ලුණුගම් විහෙර ශාඛාවේ තිබෙනවා සිරි අංගීරස බුදුගුණ මහසෑය නමින් ගිණුම. ඒ ගිණුමට මුදල් බැර කරලා ගිණුම් අංකය 88 300 400 ඒ ආරාධනාවත් කරමිනි. අපි වැඩසටහන නිම කරන්නේ. හැමතෙරුවන් සරණයි.